ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතපස්ස තිමං ලෝකං චිත්තං රාජ රතූපම යත්ත බාලා විසීදන්ති නත්ති සංගෝ විජානති. මේ ලෝකය අපි දකින්නේ සිතින්නේ සිතනේ. එතකොට විසිතුරු කොට සරසන ලද්දා වූ රතයකට උපමා කරමු. නිකාන් රථයක් නෙමෙයි, රාජ රථයක්. රජ්ජුරුවන්ගේ රථය බොහොම අලංකාරයි, විසිතුරුයි, වටිනාකමින් වැඩි ආකර්ෂණීයයි. ඉතින් ඒ රාජ රථයට බොහෝ අය ඒක දෙහා දැක්කාම දෙසෙරෙත් බලනවා, හැරි හැරි බලනවා, ඇලුම් කර කර බලනවා රජුරුවන්ගේ රථය දිහා. යත්ත බාලා විසීදන්ති නත්ති සංගෝ විජානත. එහි ඇලී ගැලී බලන යෙදෙන කෙනාට කියන බාල කියන වචන. යත්ත බාලා, බාලයා එහි ඇලෙනවා ගැලෙනවා. නත්ති සංගෝ විජානත, යාර සංගෝ කියන වචනේ අපි ඉස්සල කිව්වනේ, හික්මෙන නිවෙන විනේය වෙන කෙනා ඒට ඇලෙන්නේ නැහැ. සිත විසිතුරු රාජ රථයක්. මේ සිතෙන්නේ මේ සියලුම පණ ඇති නැති සියල්ලම සිත මුල් කරගෙන තමයි අපි බලන්නේ, අහන්නේ, දකින්නේ, විඳින්නේ. ඉතින් අනේක විද විසිතුරු භාවයකින් යුතුනා වූ ඒ සිතෙහි ඇලෙනවා බාලයා. ඥානවන්තයා එහෙම නැත්තම් විනය වෙන තැනැත්තා එහි ඇලෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කර. ඉතින් අර විනය වෙන පින්වතුන්ට කියාපු නම් තිබුණනේ කාලෙ, අද වුණත් ඒ නම් මෙහෙම තමයි, ඒ සාධාරණීය. මොකද්ද? මහාන, බමුණු, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන් කියන වචන. ශ්‍රමණ බ්‍රාහ්මණය ඒ සඳහා, ඒ හික්මීම සඳහා බැසගත්තා වූ අයට ඒ කාලෙ කියාපු නම් තමයි ශ්‍රමණයෙන් බ්‍රාහ්මණයෙන්. එතකොට අර පිරිසිදු වූ සිත, ආශ්‍රවයන් දුරු කරපු සිත දැක ගැනීම තමයි ශ්‍රමණ බ්‍රාහ්මණ කියන එකේ තේරුම. ඉතින් ඒ සඳහා බෞද්ධ දර්ශනය තුළදී, බුදු දහමේදී ඉන්න පිරිසට කියන්නේ කවුද? ආර්ය ශ්‍රාවකයෝ, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසික. ඒ හතරගොල්ලම ශ්‍රමණ බ්‍රාහ්මණ කියන වචනට අයිති. සිත දකින, සිතේ නිකලෙස් භාවයේ ඇත්තා වූ සිත අවදි කරගන්නා වූ පින්වත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි,
මේ ධාතු හතරක් තියෙනවා. මොනවාද මේ ධාතු හතර? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මහණනි, මේ ධාතු සතරකි කවර සතරෙක්ද යත්? පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ. මහණනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ශ්‍රමණ කෙනෙක් කර බ්‍රාහ්මණෙක් යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ සිව් ධාතුන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත්. මේ ධාතු අතරේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නොදඩිබ්ද ඇති හැටියෙන් දන්නේ නැද්ද මහණෙනි? ඒ මේ මහණෝ හෝ බමුණෝ මහණයයි සම්මත නොවේ. ඒ මහණා මහණ වෙච්ච කෙනා මහණයයි කියලා සම්මත නැහැ. බමුණන් කෙරෙහි වූ බමුණායයි සම්මත නොවේ. බ්‍රාහ්මණය කියලා සම්මත වෙන්නේ නැහැ. ඒ ආයුෂ්මත් වූ මහණ භවෙහි අර්ථ, කියන්නේ ප්‍රවිජ්ජාවේ අර්ථය මොකද්ද? සිව්මග, සතර මග, සෝවාන් මාර්ගය, සකෘදාගාමී, අනාගාමී, අරියක් කියන මාර්ගය. ඕ බබුණු වැවේ අර්ථ, බ්‍රාහ්මණ කියන එක අර්ථ සිව් ඵල. සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමී ඵලය, අරිහත් ඵලය. ඒකේන සිව්මග, සතරමග, සතර ඵලයන් මේ අත්බවුලිම තුමූම දැන ප්‍රත්‍යක්ෂ කොට ඒට පැමිණ නොම වෙසෙති. මේ ආත්ම භාවයේදීම සෝවාන් මාර්ගයේ හෝ ඵලයට පැමිණ, සකෘදාගාමී මාර්ගයේ හෝ ඵලයට පැමිණ, අනාගාමී මාර්ගයේ හෝ ඵලයට පැමිණ, අරහත් මාර්ගයේ හෝ ඵලයට පැමිණ වාසය කරන්නේ නැහැ. කවුද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු අතරේ ආස්වාදයක් ආදීනවයක් නිස්සරණයත් තතුසේ නොදන්න කෙනෙක්. දැන් ඔන්න ඔබටත් මටත් තියෙනවා මේ අත්භවෙහිම, මේ ආත්මභාවයේදීම ඔය කිව්ව සතරමග සතරඵල අනුපිළිවෙලින් සෝවාන් මාර්ගයේ ඵලය, සකෘදාගාමී මාර්ගයේ ඵලය ආදී වශයෙන් සතරමග සතරඵලයන්ගෙන් සමන්විත වූ ඒ ආර්ය මාර්ගයේහි අපේ ජීවිතය සම්‍යක් දෘෂ්ටි ප්‍රඥාවෙන් යුතුව හසුරුවන්න, ගමනවන්න. එතකොට තමයි අපි නොමුලා වූ ගමනක යන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි දන්නවා මුලාව දුරු කරපු, මුලාව සාමුලින්ම දුරු වෙච්ච තැනයි තථාගතයන් වහන්සේ. අදද දැනුදු වැඩ ඉන්නවා. ආකාශ සංඥායතන නොවන, ආකින් සංඥායතන නොවන, විඥානං ඡායතන නොවන, නේව සංඥා න සංඥායතන නොවන, මෙලොවද නොවද පරලොවද නොවන, පඨවිද ආපෝද තේජෝද වායෝද ධාතු හතරට අයිති නොවන, ඉරහඳ තාරකාවලටද අයිති නැති, අන්ධකාරයේද නැත්තා වූ ඒ අසීමිත අසංකත ඇති ඇති නොත් ආලෝක උදපාද තථාගත බුදුරජාණන් වහන්සේ වැඩයි. එතකොට මේ ආත්ම භාවයේදීම ඔබත් මමත් ඒ තථාගතයන් වහන්සේ දැක ගන්න ඒ අසීමිත බව සාක්ෂාත් කර ගන්නට ඒ මාර්ගයට පිළිපන්නා වූ
ඒ ඵලයන් අත්දකින පින්වතුන් බවට පත් වෙන්න ඕන. ඒ මොනතර ශ්‍රමණ බ්‍රාහ්මණ කියන වචනෙට අපි අයිති අය වෙන ගරු කලාවේ නැත්තම් අර ඒ වචන හුදෙක් කිය හැකි ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා කිව්වට අපේ ජීවිතයේ ඒ තුළට ඇතුළු වෙන්නේ මගේ හැසිරෙන්නට ආර්ය ශ්‍රාවකයෝ වෙමු. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවන පිරිස වශයෙන්. එතකොට පඨවි ධාතුව කියන්නේ ඔබගේ මගේ දෙයක් නෙවෙයි. මෙහි මේ විශ්වය තුළ ලෝක ස්වභාවය තුළ සිද්ධ වෙන තෙරපෙන ක්‍රියාවලිය, තෙරපෙන ස්වභාවය, තෙරපෙන ගතිය, තද කරන කුඩු කරන ස්වභාවය, ආපෝ ධාතු කියේ ආතති ස්වභාවය, ඇදෙන ස්වභාවය, දිය කරන කුඩු කරන ස්වභාවය, තේජෝ ධාතුව කීවේ රත් වෙන ස්වභාවය, තවන තවන පැසවන දිරවන ස්වභාවය, වායෝ ධාතුව කියන්නේ කුම්භනා කුරවල විසි කරවන ස්වභාවය. ඒ විදිහට මේ ධාතු හතර සිව් ධාතුන්ගේ ක්‍රියාව තමයි විශ්වය පුරාම. එතකොට ඒ ධාතු හතර මේ ක්‍රියාව තුල නැගෙන වර්ණ ගන්ධ රස ඕජා කියන ඒ හැකියාවනුත් සහිත මේ වේගවත් ක්‍රියාවලිය තමයි අපිට වර්ණ සටහන, ශබ්ද සටහන, ගන්ධ රස ස්පර්ශ සටහන් වශයෙන් අපේ සිතේ ආස්වාද කරන්න. රූප, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ වශයෙන් අනේක විද අර රජුරුවන්ගේ රාජරතේ වාගේ අනේක විද වූ විචිතුරු ආකාරයකින් සිතෙහි ආස්වාද කරා. සිත තුළ නලියවන් ඒ විදිහට අපි කැමති වෙන්නේ. ඒ වගේම චන්ද රාගේ පවත්තා. එතකොට ඒ කැමති වෙන්නේ චන්ද රාගේ පවත්තන්නේ වට ලොකු බැඳීමකින් සංයෝජන ඇත තියෙනවා කියන බැඳීමෙන්. කතෘත්වයක් දීලා ඒකට දැඩිව බැඳිලා අපි එහි ආස්වාද කර. දැන් වර්තමාන කාල විදිහට ඒකට උපමාවක් කියනවා නම් අර අපි කවදත් වෙනදත් කතා කරන ආකාරයට යම් සම්ප්‍රේෂණාගාරයකින් නිකුත් කරන ශබ්ද, එහෙම නැත්නම් රූප ආදී තරංග නිවසේ තියෙන රූපවාහිනියේ තිරේ මතට
ඒ අංකයට සුසර කරහම් එහෙම නැත්නම් ඒ අවශ්‍ය අපිට බලන්න අවශ්‍ය තැනට ඒ අංකයට සුසර කරනකොට එවැනි අර සම්ප්‍රේෂණාගාරයෙන් නිකුත් වෙච්ච තරංග වලට අදාළව රූප රාමු එහෙම නැත්නම් තිරය මත තරංග ක්‍රියාවලියක් දිස් වෙනවා. දැන් රූපවාහිනී තිරයවත් රූපවාහිනියවත් ඒ තරංග සම්බන්ධව කිසිදු දෙයක් ඒ වැටෙන ජවනිකා පිළිබඳව කිසිදු එකතු වීමක් නැහැ. මේ දේවල් දැන් මේ මොහොතේ තියෙන්නේ කියලා ආදී වශයෙන් එකතු වීමක් ඒ තිරය නැහැ. තිරේ මත ඒවා දිස් වුණා. සම්ප්‍රේෂණාගාරයෙන් නිකුත් කරන තැනත් සම්ප්‍රේෂණාගාරය තුල ඒවා පිළිබඳව ඇලීමක් බැඳීමක් නැහැ. යම් යම් දත්ත විකාශනය වෙනකොට ශබ්ද රූප තරංග වශයෙන් ඒ තරංග විශ්වයට මුදා හැරිලා අර නිවසේ තියෙන රූපවාහිනී තිරේ මත විද්‍යුත් තරංගත් එක්ක මිශ්‍ර වෙලා ඒ සිදුවෙන ධර්මතාවය දැන් ඔබට පේනවා. ඒවා බාර ගන්න කෙනෙකුත් නැහැ. යම් යම් හේතුන්ගේ ඵල වශයෙන් නිකුත් කළා නිකුත් වුණා ඒවා නැවත පෙනී ඒවා නැවත දිස් වෙනවා අර තිරේම. එතකොට දැන් ආංගේ වාංගේ සිද්ධියක් මේ අපලඟ සිද්ධ වෙනවා. අපිට භාවිතා වෙලා අතහැරුණු පැත්තක් දත්ත අතහැරුණු දේවල් අතහැරුණු කාරණා දත්ත නැවත සිහිගැන්වෙන එක මානසිකාර්මයේ වශයෙන් නැවත සිහිගැන්වීමේ සිද්ධියක් මෙතන වෙනවා. ඒක මලකුණක් නෙමෙයි සීතල වෙලා නැහැ. ආශ්වාස වාතයේ වැය වෙන නිසා ඇතුළු වෙන නිසා වැය වෙන නිසා මෙහි පවතින ප්‍රශ්නය ශක්තිය ඇසුරේ ඉන්ද්‍රිය දෙක ඇසුරේ අර මානසිකාර්මය සිද්ධියක් වෙනවා. භාවිතා වල අතෑරිච්ච ඒවා නැවත සීගෙන එතකොට ඒ සිහිගැන්වෙන ඒවා තමයි අර බාහිර උපමාවෙන් නම් කියන්නේ නිවසක තියෙන රූපවාහිනී තිරේ මත ඒක ආපහු ප්‍රතිරාව වේලා පේන එක. මෙතන ඒ මානසිකාරයේ සිහිගැන්වෙන එක එතනම පේන්න පටන්. එතනම ජවනිකාමයේ වශයෙන් සිද්ධියක් වෙනවා. අපි එකට කියනවා මනෝ විඥානයේ තුල නැගෙන රූප ඡාය. රූප ඡාය ප්‍රතිබිම්. දැන් ඔය වෙන සිද්ධිය හුදෙක් ඒට කර්තෘත්වයක් එහෙම නැත්නම් එය හසු කරගන්නේ එය බලන්නේ ප්‍රේක්ෂකයේ ප්‍රේක්ෂකත්වයක් ඇතිවීම තමයි ප්‍රේක්ෂකත්වයක් තුළ එය බලන්න යෑම තමයි දැන් අපිට වෙලා කියන අකරතැබ්බ. ඒ වැටෙන ජවනිකා මෙනෙහි කිරීම ඒ පිළිබඳව යොමු වීම ඒ පිළිබඳව අවධානය ඇතිවීම තමයි මේ අපි ආස්වාද කරනවා එහෙම නැත්නම් ආස්වාද කරනවායි කියන එකේ තේරුම. හරියට රූපවාහිනී තිරේ මත වැඩ රූප ඡායා
බලන්න කෙනෙක් නැත්තම් ඒකේ තිරය බලන්නෙත් නැහැ, විදුලියට ඒක අයිතිත් නැහැ, තරංග වලට අයිතිත් නැහැ, ඒ වගේම නිකුත් කරන සම්ප්‍රේෂණාගාරයට අයිතිත් නැහැ. ඒවා හුදෙක් යම් යම් හේතුන්ගේ බල වශයෙන් සිදුවෙන ධර්මතාවයක් මිසක ඒකට ඒක හසු කරගන්නේ යොමු වෙන්නේ අවධානය යොමු කරන්නේ මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කරන්න අවධානය යොමු වෙච්ච තැන ඉඳලා තමයි අපි ඒ තිරේ මත වැටෙන දේ අහවල් අහවල් කෙනාය අහවල් අහවල් දේ ආදී වශයෙන් හොඳ නරක බලමින් සතුටු වෙමින් තරහ උපද්දමින් මේක විදිහේ සිද්ධියකට පැටලෙන ආස්වාදනීය සිද්ධියකට පැටලෙන. එතකොට අපේ ප්‍රේක්ෂකත්වයක් නැතිනම් අවධානයක් නැතිනම් යොමු වීමක් නැතිනම් හුදෙක් මේ මොහොතේ අර සම්ප්‍රේෂණාගාරයෙන් නිකුත් වෙනවා. ඒවා මේ විශ්ව පුරාම තරංගම වශයෙන් ක්‍රියා වෙනවා. ඊට අදාළ අංකයට සුසර වුණොත් ඒ තිර මත එක වැටෙනවා. වැටි වැටි නැති වෙලා අනිත්‍යතාවයටයි අයිති නැති බවටයි පත් වෙන යම් සංස්කරණය වීම සකස් වීමක් නැසිවීමක් සිද්ධ වෙනවා. ඔය ඒ සිදුවෙන ඒ තරංගමේ ක්‍රියාවලියමයි තමයි මෙතන සිද්ධ වෙන්නේ. එහෙම තමයි මෙතන සිද්ධ වෙන්නේ. අර ඔබත් මමත් චූටිම කාලෙදි මව්ගේ තුරුලේ ඉන්න වෙලාවේදීත් ආශ්වාස වාතයේ මේකට ඇතුළු වුණා. ඒ කුඩා සිරුර තුළට ඒ නිසා සිරුරේ මලානික බව නැති වෙලා ඉන්ද්‍රියන්ගේ පණ ගැන්වීමක් සිද්ධ වුණානේ, උණුසුම් වුණා. ඒ වගේම අර කියන විදිහට යම් හෝ මානසිකාර්මයේ ස්වභාවයකින් යුතුව විඥානාත්මක ස්වභාවයකට පැවතුණා. ඒ කියන්නේ යම් දැනෙන ස්වභාවය. එක ටික ටික ක්‍රමයෙන් මෝරණයකට රූප දැන ගැනීම, ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් දැන ගැනීම ස්වභාවයකට පැවතුණා. එතන ඒ විඥාණය තුල එහෙම නැත්නම් ඒ දැනගැනීම තුල ඇහැ රූපය කන ශබ්දය ආදි වශයෙන් ඒ මමත් කියන්නේ බලන්නා සහ බලනදී අහන්නා සහ අහනදී ආදි වශයෙන් ස්පර්ශ වෙන්න පටන් ගත්තා. පස්සේ අහන්න අහන දේ විඥානීය තුල ස්පර්ශ වෙනවා. අපේ තින්නම් සංගති පස්සෝ කියේ ඒක තමයි. බලන්න බලන දේ ඒ විඥානීය තුල ස්පර්ශ වෙනවා. බලන්න බලන දේ විඥානීය තුල ස්පර්ශ වෙනවා. කාරණා තුනක්. බලන්න බලන දේ ඒ පිළිබඳව දැනගැනීම ස්පර්ශ වීමෙන් බැලුවා ඇහුවා. අන්න එතන ඉඳලා අපිට ප්‍රේක්ෂකත්වය, ඒකට ප්‍රේක්ෂක වුණා. ඒ නිසා ආස්වාද කරන්න පටන් ගත්තා. පස්සපච්චය වේද. මෙන්න මේ ආස්වාදය තුල මේ ආස්වාදයේ තුල ඊගාට මොකද වෙන්නේ? එය නැතුව බැරුව යමින් ඒ සම්බන්ධව ඇලීමක් ඇති. ඒක සිතෙන් අහක් වෙලා යන්නේ.
ආස්වාදේ වැඩි වෙන්න වැඩි වෙන්න සිත තුළ දෝංකාර වීම වැඩි වෙනවා. ඒ පිළිබඳව කල්පනා කිරීම වැඩි වෙනවා. ඒ පිළිබඳව විවිධ හැඩතල හදා ගනිමින් ඒ මැත්තේම ඇලී ගැලී වාසය වෙනවා. එහෙටම වැස ගන්න. ඒ නිසා දැවිල්ල ඇති වෙනවා. ඒ නිසා වෙහෙස ඇති වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව පෙන්නන්නේ අපිට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ශෝක ගතිය පරිදේවයකට හූල්ලන ගතිය දුක් දොන්නස් ගතිය මේ විදිහට අපිට නිකන් නිවුණු නිදහස් වූ නිෂ්කලංක වූ ප්‍රබස්වර වූ සමාධිගත බවක් නැතුව යන වෙහෙස දැවිලි අතෘප්තිමත් භාවය තුළ නලියන සිතේ අපිටම නොදැනී බරපතල පොරබැදීමක යන මොකක් හින්දාද මේ ආස්වාදයට බැදිච්ච හින්දා ආස්වාද වෙච්ච නිසා ආස්වාදයට යොමු වෙච්ච නිසා යොමු වීම තුළ ආස්වාදය ඇති එහෙම යොමු නොවුනා නම් අර තිරේ මත රූප ඡායා වැටි වැටි රූපවාහිනිය ක්‍රියාත්මක වෙයි සම්ප්‍රේෂණාගාර තුල ඒ දත්ත ඒ සම්ප්‍රේෂණාගාරය තුල නිකුත් කරයි. එහෙම සම්ප්‍රේෂණාගාර තුල දත්ත නිකුත් වෙයි තිරේ මත ඒ රූප තරංග ශබ්ද තරංග ජවනිකා වශයෙන් එහෙම නැත්නම් ඒ තරංග විහිදෙමින් තිරේ මත එහෙම යම් සිද්ධියක් වෙයි. ඒ එච්චරම තමයි. දැන් ඔය අපේ යොමු වීම අවධානය කියන ප්‍රේක්ෂකත්වය තුළ තමයි ජවනිකාම වශයෙන් ඒත පැටලුනේ මැදිවුනේ ආස්වාද කරන්නේ. ඒ නිසාම අපිට ඇති වෙන මොකද්ද? ශෝක පරිදේව දුක්ක දොමන සුපාය. ආස්වාදය නිසා ආදීන. ආස්වාදයත් ආදීන. දැන් මේ ශෝක පරිදේව දුක්ක දොමනස්ස කියන සිත භරිත වීම, සිත පීඩනයටපත් වීම, සිත වෙහෙසටපත් වීම තුල අපිට බාහිර භෞතික වශයෙන් මොන මොන දේවල් තිබුණත් මත් කියන තියෙනවා මදි අලුතෙන් අලුතෙන් අපිට කිට්ටු කරගන්න හිතෙනවා. අලුතෙන් 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 අර මදි භාවයට තව ගොඩ එකතු කරගන්න ඉතින්. එහෙම අපි දන්න කියන කාලේ ඉඳලා එකතු කරලා එකතු කරලා එකතු කරලා ආස්වාද කරමින් වේෂ දැවිල්ලට පත් වෙමින් වෙන සිද්ධියක් මිස අපට තමා වශයෙන් තමා තුළ ආධ්‍යාත්මික වූ ගැඹුරු වූ ආර්ය තූෂ්ණීම් භාවයෙන් යුතු නිහඬකම නිහඬකම අත්දැකීමෙන් වාසය කරන්න තියෙන අවස්ථාව බොහොම උදහටයි ටිකයි. ඒ නිසාම අපිට තථාගත වැඩ ඉන්න අන්ධකාරයෙන් තොර වූ
අඳුර නැති. ඔය කියන පඨවි ආපෝ තේජෝ වාය ධාතු හතරට ආස්වාද නොවන. ධාතු හතරේ ආස්වාදයට හසු නොවන. ඒ වගේම ඒ අසීමිත වූ ඇති හැටි යථා භූත ඥානෙ ඇතිව ඒ අත්දැකීම ලැබීම ළඟින්ම දකින්න තියෙන ඒ අත්දැකීම අපිට නොලැබෙනවා නෙමෙයි නමුත් බොහෝම අඩුවෙන්. ඒ අඩුවෙන් හරි ලැබිච්ච තැන වැඩි කර ගැනීම සඳහා ඒ විද්‍යා උදපාදි ආලෝක උදපාදි වශයෙන් ඒ වැඩි කර ගැනීම සඳහා අපිට නිස්සරණේ අවශ්‍ය. ආදීනවය දැකලා නිස්සරණේ අවශ්‍ය. මේ නිස්සරණය සඳහා ආස්වාදයේ ආදීනවය දැකලා නිස්සරණය සඳහා කෙරෙන සාකච්ඡා, කතා, ප්‍රකාශන ඒව තමයි බුදු සමය තුළ මේ ධර්ම කතික කියලා පෙන්නන්නේ භාග්‍යවතුන්. ධර්ම කතිකයා හැබැයි නම් ආස්වාදයත් එහි ආදීනවයත් ඒ නිස්සරණයත් පිළිබඳ ඔයද රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ හටගෙන නැසෙන ස්කන්ධ පංචකයාගේ කලකිරීම, විරාගය, නිරෝධය පිණිස කරන කතා, කරන ප්‍රකාශන වලට කියනවා මොකද? ධම්ම කතික කියලා. කතා කරලා විතරක් බෑ, තේරුම් අරන් ඊට පස්සේ එහි යෙදීම ඒ ප්‍රතිපත්තිමය වශයෙන්, භාවනාමය වශයෙන් යෙදී වාසය කිරීමට කියන ධම්මානුධම්ම ප්‍රතිපද. ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ යෙදීම වැඩි වෙන තරමට, එහෙම නැත්නම් යෙදීම අවදි වෙන තරමට දිට්ඨ ධම්ම වේදනිය, කියන්නේ මේ ආත්ම භාවයේම ඒ අරහත් ඵල විද්‍යාව උපද්දා ගන්නට පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ධම්ම කතික, ධම්මානුධම්ම ප්‍රතිපදාව, ඒ වගේ එහෙම ලැබෙන විමුක්ති ඥාන, එහෙම නැත්නම් අරහත් ඵල විද්‍යාව මේ සඳහා වෙන්න ඕන මොකද්ද? කලකිරීම, විරාගය, නිරෝධය. මොනවායිද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකය කෙරෙහි ඇතිවෙන්නා වූ කලකිරීම, විරාගය, නිරෝධය. දැන් ඒ කලකිරීම, විරාගය, නිරෝධය සිද්ධ වෙනවා නම්, සිද්ධ වෙන ක්‍රමයට අපි හැසිරෙනවා නම් අර ප්‍රේක්ෂකත්වය අඩු වෙලා යනවා. මනෝවිඤ්ඤාණාත්මකව සිතේ පේන්නා වූ විවිධ ජවනිකා පිළිබඳව
හිතර නැගෙන විවිධ අදහස් හැඟීම් පිළිබඳව ආස්වාද වීම අඩු වෙලා යනවා. ඒ වගේ පංච විඥාණයට හැපෙන. මේ මනෝ විඥාණයනේ පංච විඥාණයට හැපෙන. මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු අතරින් හේතම වර්ණ ගන්ධ රස වූජ එකතු වෙලා සුද්ධාෂ්ටක රූප වශයෙන් අපිට මේ ප්‍රසාදවලට මුණ ගැහෙන වර්ණ ශබ්ද ගන්ධ රස ස්පර්ශතහ එවැගේම ඒවා නිසා මේ ප්‍රසාද මත වැටෙන්නා වූ සතහන් නිසා ඇතිවෙන රූප වේදනා සංඥා සංකාර විඥාන රූප සතහන් අරබයා විඳිනවා හඳුනනවා සිතවිලි සංස්කරණය වෙනවා ලෝභ දෝෂ මෝහ වශයෙන් දැනගන්නවා කොතනද ඇසලන් චක්කු විඥානය තුල චක්කු විඥානාත්මක දැනගැනීම හටගෙන නැසෙන ස්කන්ධ පංච ඒ පිළිබඳව ආස්වාදය අඩු වෙලා යනවා උමක් උනොත්ද කලකිරීම විරාගයේ නිරෝධයේ පිණිස සාකච්ඡා කිරීම ඒකට කියනවා බණ කියලා ඊගාවට ධම්මාන දවන ප්‍රතිපත්ති යෙදීබේ ඒකට කියනවා භාවනා කියලා එහි ලැබෙන අධ්‍යාත්මික සැනසීම නිවීම උතුම් වූ අරියත් ඵල ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාළේ මේ ආස්වාද කරන හැම කෙනාම දැඩි ලෙස ආස්වාද කරන දැඩි ලෙස කැමති වෙන මේ බඹයක් පමණ වූ සිරුර දිහා මේ සිරුර තුල සිදුවෙන්නා වූ සිරුර ආශ්‍රය කරගෙන සිරුරේ ප්‍රසාදාත්මක බව ඇසුරු කරගෙන පවත්නා වූ සිතෙහි සිදුවෙන ධර්මතාවය පිළිබඳව බලන්න. එතකොට සිරුරාශ්‍රිතව අපි දකිනවා මොකද්ද? නැසෙන කොටස සහ හට ගන්න කොටස. හැම නිතරකම ආශ්වාස වාතය ඇතුළු වෙනකොට එතෙක් පැවතුනා වූ සිරුර සීතල වෙන පැත්තට හැරිලා යනවා. අර්ශයෙන් උපමාවක තියෙන්නේ භාවනා කරමින් වාසය කරන ආචාර්යවරයෙක් මුණ ගැහෙන්නට භාවනා යෝගී පින්වතෙක් මුණ ගැහෙන්නට ගිය තැනැත්තෙක් එතුමගෙන් අහනවා ඔබතුමා මේ වනමැද ඉඳගෙන භාවනා කරනවා කියන්නේ මොකද කරන්නේ කියලා මේ වනාන්තරයේ මැද භාවනා කරමින් වාසය කරනවා කියලා ඔබතුමා මොකද කරන්නේ කියලා සීත ඍතුව ළඟ ළඟ එනවා දරපරනවා වතුර අදිනවා ඒක තමයි දුන්නු පිළිතුර භාවනා කරනවයි කියලා මොකද්ද කරන්නේ සීත ඍතුව ළඟ ළඟ එන නිසා එනවා දරපරනවා වතුර අදිනවා මේ භාවනා මේදී සිටලා ඒ පින්වතා ඒ උත්තමයා මොකද්ද මේ කියන්නේ හැම විටකම මේ සිරුර සීතල වෙන සීතල වෙන්න යන ළඟින් ළඟින්ම සීතල වෙන්න යන හැම සැනේක
එතකොට මේ සීතලවීම වළක්වාලන්නේ දරපරණව වතුර අදින. දරපරණව කියන්නේ මොනවා හරි ආහාර ටිකක් ගන්න. දැන් සාමාන්‍යයෙන් දර වලින් ගන්න ඉන්ධනනේ. ඒ වගේ මොනවා හරි කැලෑකොළ ටිකක් හරි මොනවා හරි ලැබෙන දෙයක් අරන් ඒක වතුරත් එක්කලා එකතු වෙලා වතුරත් මිශ්‍ර කරගෙන අපි මොනවා හරි කෑමක් කාලා වතුර බොනවා කියන්නේ ඒ වාගේ. එතකොට ශරීරය තුළදී අර වතුර මිශ්‍රිත ආහාර ටික කැඩි කැඩි බිදි බිදි ගිහිල්ලා අර දර පලනවා කියන එකේ තේරුම මේකයි. ඒවා බිඳිලා 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 ගිහිල්ලා ලේ ධාතු බවට හැරිලා ඒ කොටසත් බිඳිලා යනවා. ඉතාම සියුම් දැන් ආශ්වාස වාතයේ එකතු වෙලා ඒ බිඳිලා ගිහිල්ලා ඔන්න අර සීතල වීගෙන යන එක නැවතරත් වෙනවා. සීතල වෙලා එන එක නැවතරත් වෙනවා. ආයෙ උණුසුම් වෙනවා. ඒක ශරීරය පුරා උණුසුම් වෙනවා කියන දැන ඔබට හොඳට පේනවා. සියුම්ම පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර අර සීතල වෙන පැත්තත් ප්‍රත්‍ය කරගෙන මේ උණුසුම වැදිලා සීතල පැත්තට ඒ නවමු කියන්නේ අලුතින්ම ධාතු හතර හට ගන්න. එතකොට මේ ධාතු හට ගැනීම මේ තුල සිදුවෙන ධාතු හට ගැනීම පින්වතුනි අපේ මොකද්ද සිත සිටිවිලි ක්‍රියාවෙන් තොරව නෙමෙයි. එතකොට ධාතු අතර හත ගන්න වේගයටත් වැඩිය එහා වේග එහයින් වේගවත්ව කර්ම ශක්තිය අපි ළඟ දුර වෙලා නැති නිසා ඒ කර්ම ශක්තිය සිටිවිලි වේගයේ වශයෙන් නැගෙනවා. ඒ උණුසුම ළඟ පවතිනා වූ ශක්තිය ඇසු. ඉතින් මේකට කියනවා සිතිවිලි වේගයේ පවතින ශක්තියේ නාම ජීවිතේන්ද්‍රිය. මේ උණුසුම පැත්තට කියන රූප ජීවිතේන්ද්‍රිය. මොකද ධාතු හතර හද. ඉතින් මේ නාම රූප ධර්මයන්ගේ හට ගැනීම ආය ආයෙත් වෙන්නේ මොකද්ද? නැසෙනවා. අලුතෙන් අලුතෙන් හට ගන්න. නැසෙන පැත්ත සීතල වෙන පැත්ත අර හට ගන්න පැත්ත උණුසුම් වෙන. හැබැයි මේක තුල යම් මොහොතක සීතල වෙන පැත්ත රජ කරනවාම අර හට ගන්න පැත්ත මෙතන නැසිලා ඉවර වෙලා. මෙතනින් හට ගැනීම ඉවර වුණාට කර්ම ශක්තිය නොසිඳිච්ච නිසා නැවත ආපහු ආරම්භක වීමක් සිද්ධ වෙනවා. චුත්‍රේ සම්දි වශයෙන් මේ සිරුර සීතල පැත්තටම හැරිලා යන සීතල රජ කරන උණුසුම අර සීතල වීම ප්‍රകൃතිය ඒක වෙලා යන යන්නේ උණුසුමෙන් කරන්නේ නිතරම ඒක මතු කරන නවත්තන්න හදන නාම රූප ධර්මයන්ගේ හට ගැනීම නැසීම. එතකොට භාග්‍යවතුන් වහන්සේ අවසන් වශයෙන් අපිට පෙන්නේ මොකද්ද? වය ධම්මා සංඛාරයි. අර නාම රූප ධර්මයන්ගේ සකස් වීම කියන්නේ ධාතු හතරේ හට ගැනීම සහ සිතිවිලි සංස්කරණය තියෙන්නේ නැහැ. වැය නාම රූප ධර්මයන්ගේ වැය වය ධම්ම සකස් වෙන නාම රූප ධර්මයන්ගේ වැයමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ. ඉවර වෙනවා නැතිව අනිත්‍යතාව. වැයවන්නේ වැය වෙන නිසා අනිත්‍ය නිසා
ඒකේ අයිතියක් නෑ, ඒක අනාත්ම. ඒ වගේම වැවෙනෙහින් දුකයි. යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්ත. වැයවීම අනිත්‍ය වීම දුකයි. දුක වාගෙම එහි අයිති නැහැ. අනත්තයි. දැන් මේ සිද්ධිය, මේ වෙන සිදුවීම අපිට ධම්මානුධම්ම ප්‍රතිපත්තියකින් අවබෝධ කර ගැනීමට, දැක ගැනීමට තමයි භාවනාමය වශයෙන් මේ කාරණේ ඉරියාපත භාවනාවක යෙදෙමින් අපි විසින් සම්මර්ෂණය කරමින් දැකගනිමින් වාසය විහරණය වෙන්නට. මේ ආශ්වාස වාතයේ වැය වෙලා සිද්ධ වෙන කායික ක්‍රියාව, අර උණුසුම් ධාතු අතර හට ගැනීම, ඒ වගේම ඒකේ මානසික පැත්ත පේනවා. මොකද්ද? අර සිත සිතිවිලි නැගින. එතකොට සිත සිතිවිලි හට ගන්න තැන තමයි ආස්වාද කරන්නේ. සිතේනේ ආස්වාද කරන්නේ. සුඛ දුක් උපේක්ඛා වශයෙන් ආස්වාද වෙන. ඒ වෙලාවට ඇතිවෙන්නා වූ සම විෂමතාවය. ආස්වාස වාතය ඇතුළු වෙනකොට ධාතු අතර හට ගන්නකොට එහි පවත්නා වූ සම විෂමතාවයන් සුඛ දුක් ඒ වගේම උපේක්ඛා වශයෙන් වේදනා සංඥා ආදී වශයෙන් සිටිවිලි වල ආස්වාද කරන වේදනානුපස්සන උපමනාස්වාද කළත් ඒවා නැසිලා යනවා. සුඛ වශයෙන් දුක් වශයෙන් ආස්වාද කළාට වින්දට ඒව නැති වෙලා යනවා. ඒකේ තේරුම මොකද්ද? සිත සිතිවිලි නැති වෙනවා කියන්නේ. එහෙනම් චිත්තානුපස්සනාව. සිත සිතිවිලි නැසෙනවා. දැන් ධම්මානුපස්සනාව. නැසෙන ධර්ම, නැසෙන බව, හටගන්න බව. තේරෙනකොට පටිච්චසමුප්පන්න බව දකින්න. නැසෙන බව, හටගන්න බව. එතකොට හට ගැනීම තියෙනවා. මේ ඇතිකල්ලි මේ වේ හට ගැනීම. නැසෙන භවයේ තියෙනවා මේ නැතිකල්ලි මේ නොවේ. ඒ සුඛ දුක් උපේක්ඛා වේදනා ඇතිකල්ලි ඒ වේදනාවට අනුව අර තණ්හා උපාදාන බව එහෙම වේදනා නැති කල්ලි තණ්හා උපාදාන බව නැති වෙනවා. හරියට පහනකට තෙල් වැටිය තියෙන ඇවිලෙන පහනට පහන නිවිගෙන යනකොට නැවත වැටි අලුත් කරලා නැවත තෙල් දාපුවාම ආයෙත් දිගටම පාන පත්තු වෙන. යම් විදියකින් තෙල් ඉවර වෙනකොට වැටියත් කෙටි වෙලා යනකොට ඒ දේවල් නැවත නොදාන්නේ නම්, නොයදන්නේ නම් ඒ පහන් සිලත් නිවිලා යන. ඒ වගේ තෙලුයි වැටියයි ඇති කල්ලි පහන්ද පහන අපිට පේනවා. පහන් සිලෝ පත්තු වෙනවා. තෙලුයි වැටියයි නැති කල්ලි ඒ පහන් සිලුව නැහැ. ඒ වගේ අපේ සිතේ අර ගැඹුරු සිතේ
රාග පටික දිට්ටි බවරාග අවිද්‍යාදී අනුෂය ධර්මයන් සහිත බව හරියට පහන් සිළු ඇවිලෙනවා. ඒ අනුෂය ධර්මයන් ඇතිවීම පහන් සිළුව දිගට දිගට පවතින්නේ උපාදාන තණ්හා වේදනා තණ්හා උපාදාන නිසා. එතකොට දැන් සුඛෝ දුක්ඛෝ උපේක්ඛෝ වේදනා ප්‍රත්‍ය තණ්හා උපාදාන ඊගාවට පහන් සිළු ඇවිලෙනවා. වේදනාව නැතිනම් තණ්හාව නැ, උපාදානේ නැ, අර අනුෂය ධර්ම භව දුර වේලා යන. එහෙනම් තණ්හාව නැති වෙන්න නම් මොකද වෙන්න? වේදනාව නැති වෙන්න. වේදනාව නැති වෙන්න නම් අපිට ස්පර්ශ වෙන තැන, ස්පර්ශ වෙන තැන පස්සද්ධියෙන් ස්පර්ශ වෙන්නේ දෙයක්, ස්පර්ශ වෙන්නේ කාරණයක් කොට පිළිගත්තහම එතන ආයතනික. එතකොට ස්පර්ශ වෙන්නේ දෙයක් කාරණයක්ද කියන එක ළඟ අපිට ඇති දේවල් කියන අදහස දුර වෙන්න ඕන. කියන්නේ සිටිවිලි ක්‍රියාව. ඒ සිටිවිලි ක්‍රියාව මොකක්ද කියලා බලනකොට ඔන්න අපිට වැටහෙනවා මේ මේ කාරණා ඇති කල්ලි සිටිවිලි ක්‍රියාව සිද්ධ වෙන්නේ. මොනවද? ආශ්වාස වාතය. එතකොට ලේ ධාතුව ආශ්වාස වාතයේ ආහාර පාන දීපු ලේ ධාතුව ඒ කාරණා ඇති කල්ලි ඉන්ද්‍රිය හට ගන්නවා. එතකොට ඒ මනින්ද්‍රිය ළඟ මතක් වෙන්න කාරණා ඇති කල්ලි මනසිකාර වීම ඇතිකල්ලි එතන රූප ප්‍රතිබිම්බ ඇති වෙනවා. මනෝ විඥානාව. ඒව නිසා ඇති වෙනවා ඒ මනෝ විඥානාත්මක ප්‍රතිබිම්බය තමයි අපිට සකසලා දෙන්නේ, සකස් කරලා දෙනවා. මොකද්ද? යම් කේන්ද්‍ර අභිසාරී වූ, කේන්ද්‍රයෙන් පිටපයින් නැති කේන්ද්‍ර අභිසාරී වූ කාය විඤ්ඤාප්ති ඇති කළද, ඒ වගේම වචී විඤ්ඤාප්ති ඇති කළද, ඇති කළ දෙනවා නෙමෙයි ඇති වෙනවා. කේන්ද්‍රාභිසාරී කියන එකේ තේරුම මේක ආය ආය නැවත නැවත ඒ ක්‍රියාකලාකාරියම තමයි අපිට මතකෙට නැගෙන්නේ. චූටි කාලේ අපි ඇවිදලා භාවිතා වෙලා අතහැරලා ඒ සකස් වෙච්ච ආකාරයෙන් ඒ වටා තමයි ඒක ආය 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 අපිට සතහන් වෙලා එන්නේ. මානසික සටහනක් ඇති වෙනවා. ඒකට කියන කර්මය කර්මපතය කියන වචනේ කියනවා. ධම්මචක්කවතු සූත්‍රයේදී කෙලෙස් වටේ, කර්ම වටේ, විපාක වටේ කියන ත්‍රිවිධ වටේ වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දා. මේ කාය විඤ්ඤාප්තිය, කාය විඤ්ඤාප්තිය කියනකොට ඔබ තේරුම් ගන්න ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ කියන මේ ඉන්ද්‍රියන් ටික තුලම සිද්ධ වෙන්නේ මොකද්ද? කාය විඤ්ඤාම්. එතකොට විඤ්ඤාප්තිමේ සටහන
අපේ අර මනෝවිඤ්ඤාණාත්මක භාවය තුළ විඤ්ඤප්තිමේ සටහන් උද්දීපන වෙනවා, නැගිටිනවා. විඤ්ඤප්තිමේ සටහන් උද්දීපන වෙනවා. ඒක චිත්තද වායෝ ධාතුවෙන් සිද්ධ වෙන විඤ්ඤප්තිය සටහන් උද්දීපනයක්. ඒ උද්දීපන වෙන්නා වූ සටහන් අරබයා තමයි චිත්තද වායෝ ධාතුව ක්‍රියාවේ. සිතවිලි වායෝ ධාතුව ක්‍රියාවේ. ක්‍රියාවීම සිතවිලි වායෝ ධාතුව ක්‍රියාවීම තුළ බාහිරට අපිට පෙන්නුම් කරනවා යම් චලනයක්. අතපය ආදීව ඒ වගේම හැරි හැරි බැලීමක්, හැරි හැරි අහන බව, නැවත නැවත විඳින බව, ආය ආය රසය හොයන බව, මේ විදිහට අතපය ආදී ආය ආය ක්‍රියා කරන බව බාහිර කෙනෙකුට පේනවා. ඒ සිදුවෙන්නේ මොකද්ද? අර විඤ්ඤප්තිමේ උද්දීපනයේ ත අනුව සිතවිලි වායෝ ධාතුව ක්‍රියා වෙනවා. දැන් උතන ද්‍රව්‍යමය බවක් කොහෙත්ම නැත. ඒ වගේම සිතවිලි වේගයක්, සිතවිලි වේගී ක්‍රියාවක් මිස කිසිදු අයිතියක් නැති අහසේ සායන් ඇරන් අහසේ රූප සටහන් ඇන්දට අඳින්ද හැදුව හදනව පමණයි ඒ රූප සටහන් නැතුව වාගේ අහසේ අඳින චිත්‍ර වාගේ සිතුවම් වාගේ අහසේ අඳින්ද හදන සිතුවම් වාගේ ස්වභාවයක් විතරයි අපගේ වචන කතා කිරීම, බැලීම, ඒ වගේම ශබ්ද ඇහිම, ගන්ධ රස ස්පර්ශ ලැබීම සහ අතපය ක්‍රියා කිරීම ඇතුළු මේ තමාටම තමා පිළිබඳව හිතෙනවා, නැගිටිනවා, යනවා, එනවා, කතා කරනවා කියලා මෙරමාට එහෙම නැත්නම් බාහිර කෙනෙකුටත් පේනවා අර තැනැත්තා කතා කරනවා, යනවා, එනවා, ඇවිදිනවා කියලා. එහෙම දෘෂ්ටිමාන මායාමේ පෙනුම අර රජ්ජුරුවන්ගේ රාජරතයට ඇලෙනවා, තමා තුළමත් ඇලෙනවා, අන්‍යයා කෙරෙහිත් ඇලෙනවා, ඇලෙනවා බැඳේ. ඒ වුණාට එහි අහස සිටුවම් මැන්දවාගේ ස්පර්ශ වෙන්නට, ඇලෙන්නට, බැදෙන්නට කාරණයක් නෑ. හිස් වූ බව, ශූන්‍ය වූ බව ඒ විඤ්ඤප්තිවල හෙළිදරව් වෙමින් කෙරෙන වාසයට කියනවා සක්මන් ඉරියව් ඉරියාපතනි යෙදි වාසයට. එහිදී ඒ ඉරියාපත භාවනාව තුළ අපි දැඩි යථාවබෝධයකින් එකඟ වෙලා කෙරෙන්නේ නම් අර වචී සංකාර විඤ්ඤප්තිය එහෙමම නතර වෙනවා වචන කතා කිරීම. ඊළඟට හැරි හැරි බැලීම නැති වෙනවා. ඒ වගේම හැරි හැරි ඇහුම්කන් දීම නැතුව යනවා. එවගේම හැරි හැරි රස හෙවීම, ගඳ සුවඳ හෙවීම නැතුව යන. හොඳේ ආධ්‍යාත්මික වූ ප්‍රඥා සහගත වූ සමාධියකින් අහසේ සිතුවංග දෙනවා මෙන් ඒ වෙලාවේදී ඒ යවන තබන ස්වභාවය තියෙනා වූ හිස් බව දකින්න කෙරෙන්නා වූ අවදිවත් වීමට, ඒ සිහිය අවදි වීමට කියන මොකද්ද? ධම්මානුධම්ම ප්‍රතිපදයි. ඒ අවදි වීමේ පරිපූර්ණත්වය පින්වතුනි
සකලක්ලේශයන් ප්‍රහීන වූ උතුම් වූ අරියත් ඵල විද්‍යාව ඉපදි. මේ ජීවිතය තුළම මේ මඟ ඔස්සේ බැසගෙන ආස්වාදය ආදීනවය ඔය නිස්සරණය දැකගෙන මේ පඨවි ආපෝ තේජෝ වායු ධාතු අතරේ ඒ අසංකත වූ අසීමිත වූ තථාගත බුදුරජාණන් වහන්සේ දැක ගැනීම බුද්ධං සරණං ගච්ඡා. ඒ සඳහා ඔය ධර්මතාවය තුළ යෙදී වාසය වීම සතසතිපට්ඨානයට අනුව ධම්මං සරණං ගච්ඡාමි. එයි ධම්මානුදම් ප්‍රතිපත්තිය යෙදීම සංඝං සරණං ගච්ඡා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ පිළිබඳව පෙන්නන ෂෙන් උපමා කතාවකින් අපි දේශනාව අවසන් කරමු. ඒ කාලේ ෂෙන් ආචාර්යවරුන්ගේ මොකද්ද මේ ආශ්‍රමයක පිටස්තරින් ආපු භික්ෂුන් වහන්සේ නමකට නතර වෙන්න එහෙම අවශ්‍ය නම් පැයක් හරි ආගන්තුකයෙක්. ඒ ආශ්‍රමයේ ඉන්න භික්ෂුන් වහන්සේලාත් එක්කලා ධර්මයේ පිළිබඳ විවාදයක් ඇති කරගන්න ධර්ම සාකච්ඡාවක් ගැඹුරු ධර්ම සාකච්ඡාවක් කළා. ඒ ධර්ම සාකච්ඡාවෙන් දිනුවොත් පමණක් තමා දිනුවොත් පමණක් එයාට නතර වෙලා ඉන්න පුළුවන්. පැරදුනොත් ඉන්න බෑ යන්න වෙන. ඉතින් එක්තරා ෂෙන් ආචාර්යවරයෙක් සහ යාගේ සහෝදර හාමුදුරුවෝ දෙන්නා ඉන්න ආශ්‍රමයට පිටතින් ආගන්තුක භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා කියනවා, ස්වාමීනි අද රාත්‍රියේ මට නවාතැන් දෙන්න. එහෙමනම් ඉතින් සාකච්ඡා කරන්න එපා, ධර්ම සාකච්ඡාවක දෙන්න එපා. අද මට බොහොම වෙහෙසයි, වැඩ කටයුතු වැඩි නිසා අන්න මල්ලි ඉන්නවා අපි හාමුදුරු, එයත් එක්කලා සාකච්ඡාවක් කරලා ඒ ධර්ම සාකච්ඡාවෙන් ඔබ ජයග්‍රහණය කළොත් මේ නවතින්න පුළුවන් කියලා ධර්ම සාකච්ඡාව සඳහා අර ඒ ආචාර්යවරයාගේ සහෝදර භික්ෂුව යව්වා. ඉතින් දැන් අර ආගන්තුක හාමුදුරුව මේ කවුද මේ අර හාමුදුරුවත් එක්ක සාකච්ඡා කරනවා. කෙලිම මේ ඇඟිල්ල දික් කෙරුවා. ඇඟිල්ල දික් කෙරුවා. එතකොට අර හාමුදුරුව ඇඟිලි දෙකක් දික් කෙරුවා. ඇඟිලි දෙකක් උස්සා පෙන්නුවා. ආගන්තුක හාමුදුරුව මොකද කිව්වේ? ඇඟිලි තුනක් උස්සලා පෙන්නුවා. අර හාමුදුරුව බොහොම තරහින් වාගේ අත මිට මෝලම් මෙහෙම වෙන්නේ. ආගන්තුක හාමුදුරුව බය වුණා. නැගිට්ටා, දුවගෙන ගියා අර ප්‍රධාන හාමුදුරුව ගාව. ස්වාමීනි සමා වෙන්න, ඔබගේ මල්ලි බොහොම ඥානවන්තයි. මල්ලි හාමුදුරුව බොහොම ඥානවන්තයි. මේ අපි වාද කළා, මම වාදෙන් පැරදි. ඒකෙන්ද මට මෙහෙ ඉන්න ක්‍රමයක් නැහැ, මම යන්න. ඊට පස්සේ දැන් ආශ්‍රමයේ ඉන්න ප්‍රධාන හාමුදුරුව දන්නවා මල්ලිගේ තරාතිරම දන්නවනේ. මොකද්ද අද මේ ඔබ ආගන්තුක අපේ කෙනා පරාද කරන්න අපි මොකද්ද වෙච්චි ධර්ම සාකච්ඡාව කියලා. අපි කටින් වචන කතා කරේ නෑ. එනකොට අපි ධර්ම සාකච්ඡාවක් කළා. මම එතුමාගෙන් ඇහුවා මේ මොකද්ද ලෝකයට අයිති නොවන, ලෝකයට අයත් නොවන හැබෑ තත්ත්වය තමයි තථාගත බුදුරජාණන් වහන්සේ කියලා එක ඇඟිල්ලක් තියෙනවා. බුද්ධ ස්වභාවය කියන්න ඕනේ අපි බුද්ධ අසංකත අසීමිත බව පිළිබඳව මං කියන්නේ එච්චරයි. මේ විශ්වයට අයිති නැති තථාගත භාවය පමණයි ඇති. මොකද මේ භික්ෂුන් වහන්සේලා නේ ජඹුරු ගන්නෙ දකින්නේ. අම තථාගත භාවය පිළිබඳව පිළි එයා මොකද කරන්නේ මේ නැත් තථාගත දකින්න නිකන් බෑ, ධර්මයේ තියෙන්න ඕන. ඔව් ඒකත්. එයා ඇඟිලි දෙකක් වෙන්න. ධර්මයේ මොකද්ද? දැන් අපි ඔය කතා කරපු අහසේ සිතුවම් අඳිනවා,
ඒ ධර්මතාව ඈ එතකොට මේ 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 ඇති කල්ලි මේ වේ නැති කල්ලි නොවේ පරිශ්‍රම්පන්න ධර්මතාවය පිළිබඳව අපිට ධර්මයේ දැක්කොත් තමයි තථාගත දකින්නේ මං එයාට කිව්වා ධර්මයේ තිබිලා හරියන්නේ නැහැ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්න ඕන ධම්මාන් තම ප්‍රතිපත්තිය යෙදෙන්න ඕන ඒක කියන්නේ මොකද්ද සංඝ මම ධර්මයේ තිබුණටම බෑ ධර්මයේ යෙදෙන්න ඕන ඒක පෙන්නුවත් ඇඟිලි තුනම මෙයා කරලා ඇඟිලි තුනකින් සංඝත් තියෙන්න ඕන එයා කියන්න පටන් ගත්තා මේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයම ආ තුනක් නෙමෙයි එකක් කිව්වා අත මිට මුල් වල ඒ සියල්ලම ඒකත් ඒක සංකත ධාතු සාත් කිරීම සඳහා ධර්මයේ දැක්කත් එහෙමයි යෙදුනත් එහෙමයි තථාගත දැක්කත් එහෙමයි අත මිට මුල් වල පෙන්වනවා ඒකෙන් ද එයා හරි ඥානවන්තයි මම පිටත් වෙලා යනවා එතකොට මොකද වෙන්නේ අර මල්ලි ආම්තුර දුරුගෙන දුරගෙන ආවා ඇවිල්ලා කො අරයා ගියාද මම යාට හොන්ට පාඩම උගන්නන්න ආවේ කියලා. ඇයි ඇයි මොකද වෙච්ච සාකච්ඡා මොකද? නෑ නෑ එයා මට කිව්වා මට තියෙන එක ඇහැයි කියලා. මෙයාගේ එක ඇහැයි තියෙන්නේ. අරයාගේ තියෙන එක ඇහැයි. මිනිහා මාව දැකපුවාම මට මේ ඇඟිලි දික් කළා එක ඇහැයි තියෙන්නේ කිව්වා. මං ඉතින් ආපු මිනිස්සුයානේ ඒකින්ද මොකද කියන්න හොඳ නැති හින්දා මට එක ඇහුණාට ඔයාට දෙකක් තියෙනවනේ. මිනිහා ඊට පස්සේ ආයෙත් මට ඒක ඇයි කියන්නේ කියලා වෙනත් විදිහකට කිය මොකද්ද ඔයාටයි මටයි දෙන්නටම ඇස්තුරයි තියෙන්නේ කියලා ඉතින් මං එයාට හොඳට මේ පාරක් දෙන්නයි අත මිතුම දුන්නා ඊයෝ දැන් එතකොට බලන්න එකම සංඥාව එකම කියන්නේ මේ වටහා ගැනීමේ අඩු වැඩි කරන්නේ ආ එකම සංඥාව කෙනෙක් යම් දෙයක් දිහා එක ආකාරයකට බලන්නේ තව කෙනෙක් යම් දෙයක් දිහා වෙනත් ආකාරයකින් බලන්නේ තම තම නැනපමණින් වටා ගන්නා වූ අකාලික වූ ධර්මතාවය තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ අනුසාරය ඒතේ දැන් අපි මේ කතා කරපු මේ කිති වූ ධර්ම කරුණවලත් ඔබට මෙතෙක් ප්‍රගුණ කරපු ඔබ මේ ධර්මාර්ගයන් තුල හැසිරෙන පින්වතු අපිත් එක්ක ලබන ඇහුවා හෝ නැහුවා හෝ සංසාර ගමනේ තිකෙක් කෙනා හොඳට මේ ධර්මමාර්ගයන් පුරුදු පුහුණු කරගෙන ආපු අය ඔය කොච්චර ධර්මමාර්ගයන් පුරුදු පුහුණු කරගෙන ආවත් හැබෑවටම අර මොකද්ද මං කීවේ දැන් අර දේශනාවෙම කොටසක් කියවන්නේ මොකද්ද විරාගයේ කලකිරීම විරාගයේ නිරෝධය නිවීම පිණිස කෙරෙන මේ හටගෙන නැති ස්කන්ධ පංචකයාගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයාගේ කලකිරීම විරාගය නිරෝධය පිණිස කෙරෙන ධර්ම දේශනා සාකච්ඡා ශ්‍රවණේ නොනතාකල් ඒ සඳහා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඒ කරුණ හෙළිදරව නොනතාකල් අපි ඈත ඉඳලා මේකේ ශක්තිමත් ආවත් වැහිලා තියෙනවා. ඒක නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට හැම කෙනාටම බෙහෙවින් උපකාරයි. මොකද අපි පුරුදු කරගෙන අපේ ශක්තිය මතු කරගන්න. එහින්දා ඒ ශක්තිය අවදි කර ගන්නට ඔය දැන් අපි කතා කරපු ධර්ම දේශනාවේ කොටස් වලත් යම් යම් කරුණු ඔබට පුනිශ්චය හේතු වෙයි.
ඔබ ඔබ තුළම දැකගත යුතු ධර්මයක්. ඒ සඳහා තමයි මේ ඒකරාශි වෙන්නේ. අපි හැම එක්කෙනාගේම මුඛ්‍යාර්ථය මේ ආත්ම භාවය තුළම ලෝකෝත්තර සුවය සාදා ගන්න. ඒ අර්ථයෙන් එකතු වෙන පිරිසක් එක්කයි අපිට මේ ගමන යන්න පුළුවන්. අපේ ප්‍රඥාව නුවණ නොවැඩීමේ ප්‍රතිඵලයේ වශයෙන් යම් යම් විදිහකට මේ සසර ගමනේ තව තව ආත්මභාවයන් වල යන්න සිද්ධ වෙයිද කියන එක පිළිබඳව ඉතින් ඒක අපිමයි තීරණය කරගන්න ඕන. අපි හැම එක්කෙනාගේ ප්‍රධාන අර්ථය විය යුත්තේ මේ ආත්මභාවයෙන් මේ ලෝකෝත්තර සුවය සම්පූර්ණ කරගන්න. එහෙම නැතුව අර ආස්වාදයට තවත් තවත් ඇලෙමින් බැඳෙමින් මේ ජීවිතේ පවා මෙතෙක් ආපු ගමනේ අපිට ලැබුණු දෙයක් නැහැ. ලැබුණා වගේ හිතෙනවා. ලැබෙන්න ලබන්න දෙයක් නැහැ කියලා ඔබට ශක්තිමත් ප්‍රඥාගෝචර අත්දැකීමක් ඔබ තුල අවදි වෙන්න පටන් අරගෙද ඒ තමයි අපිට වෙන්න ඕන ආධ්‍යාත්මික ප්‍රතිලාභය. ඒ සඳහා ඉතින් මේ කෙටි ධර්මානුශාසන උපනිෂවේ හේතුයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. ධර්මශ්‍රවණානුශාසනෙන් කරගත්තා උතුම් ආර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා අපි කවුරු සාදු කියලා ප්‍රාර්ථනා.